ඔබේ පන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යනතුන් හා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි මම අශින්ක තුනතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාස්කු ඉරුදින ජීවිතක්ෂයට පත් වූවන් සිහි කරමින් විශේෂ දේව මෙහෙය අගරදුගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනපති අගමැති කොච්චිකඩේ දේවස්ථානයට ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ඇමරිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් විශේෂ ඉරුදින දේව මෙහෙයක් අගරදුගුරු නිල නිවසේදී අද උදෑසන පැවැත්වුණා. ඒ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. අද උදෑසන පැවති ඉරුදින දේව මෙහෙයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සියලු දේවස්ථානවල දේව මෙහෙයන් අතර කරන ලෙස අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුයි මෙම තීරණය ගෙන තිබුණේ. ඒ අනුව සියලු කතෝලික ජනතාවට රූපවාහිනිය ඇතුළු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඉරුදින දේව මෙහෙයට එක්වීමේ අවස්ථාව සලසා තිබුණා. සිංහල සහ දෙමළ භාෂා දෙකින්ම මෙම දේව මෙහෙය පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. ස්වර්ගස්ථ වූවන් වෙනුවෙන් සියලු දේවස්ථානවල සීනු නාදය පෙරවරු 8:45 නාද කිරීමට කටයුතු කළා. අද සුද්ධ වූ සභාව දේව දයාවේ මංගල්‍යය සිදු කරන මේ මොහොතේදී අපි රැස් වී සිටින්නේ පසුගිය ඉරුදින සිදු මේ මහා විනාශය පිළිබඳව අපේ හදවත් පරීක්ෂාවට ලක් වුණ මොහොතකයි. දෙවියන් වහන්සේ අපට ආදරය කරනවාද, දයාව පෙන්වනවාද කියන ප්‍රශ්නයක් මනුෂ්‍යයා තුළ ඇතිවිය හැකි මොහොතක් මේක. දෙවියන් වහන්සේම මේ මනුෂ්‍යයාට හුස්ම දුන්නා කියලා ප්‍රකාශ කරනවා සුද්ධෝ බයිබලයේ. උන්වහන්සේ මනුෂ්‍යයාට කිව්වා වර්ධනය වෙලා ලෝ පුරා ගොස් ලෝ පාලනය කරන්න කියලා. He gave the authority to humanity to rule the world. හැම මනුෂ්‍යෙක්ම උතුම් වූ වස්තුවක්. එය අඩු කරන්නට බෑ, අවතක්සේරු කරන්නට බෑ. මනුෂ්‍ය ජීවිතය තරම් වටිනා දෙයක් මේ ලෝකේ ඇත්තේ නෑ. දෙවියන් වහන්සේගේ මේ තිලින ලබා ගන්නට අපි සුදුස්සෝ නෙමෙයි. අපි එක එක්කෙනාට මේ කරන නින්දා අපහාස සහ හිරිහැර කරදර ගැන හිතද්දී. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වෙත ගොස් මියගිය පිරිස සිහිපත් කරමින් ඉටිපහන් දල්වනු ලැබුවා. පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය වෙත බහර දීමට කටයුතු කෙරුණා. මොහොමඩ් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් සාහිඩ් අබ්දුල් හක් නැමැති සහෝදරන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබුණු තොරතුරක් මත යුද හමුදාව සිදු කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගැනුණා. ඒ පාවහන් වෙළඳ සැලක සැඟව සිටියදී ඔවුන් සතු වෑන් රථයක්ද නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයේ නිවසක සැඟවා තිබියදී අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සමත් වුණා. ඔවුන් ආරක්ෂකාංශ වෙත අත්‍යවශ්‍යව සිරි සැකකරුවන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය සහ ගම්පොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මේ අතර ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට මීටියගොඩ පොලිසිය කටයුතු කළා. සැකකරු සීනිගම සහ හික්කඩුව ප්‍රදේශවල මෙම ඩ්‍රෝන කැමරාවකින් දර්ශන ලබා ගන්නා බවට ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරකට අනුවයි ඔහු අත්අඩංගුවට ගැනුණේ. ජාතික තව්හිඩ් ජමාත් සහ ජමාතේ මිල්ලතු ඉබ්‍රාහිම් ෆී සෙයිලානි සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි මෙම නියෝග නිකුත් කළේ. ඒ 2019 අංක 1 දරන හදිසි අවස්ථා විධිවිධාන හා බලතල නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇති. මෙරට ක්‍රියාත්මක වන සිසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම්ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතයි.
ජාතීන් හා ආගම් අතර නොසසුන්තාවක් ඇතිවන ආකාරයේ හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන පුද්ගලයන්ට එරෙහිව කිසිදු තරාතිරමක් නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. එමෙන්ම ආරක්ෂක අංශ නොමග යවන සුළු ක්‍රියා සිදු කරන සහ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන්ට එරෙහිවද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. හදිසි නීති යටතේ ලැබුණු බලතල භාවිතා කරමින් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය සුමිත් අතපත්තු මහතා පවසනවා. ආරක්ෂක ප්‍රධානීන්ගේ මාධ්‍ය හමුවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. යුද හමුදාව දිවයින පුරාවටම විසිරුණු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක කරගෙන යන්නේ හදිසි අවස්ථාව යටතේ ලැබුණු බලතලත් එක්කම. ඒ වගේම නාවික හමුදාවත් ගුවන් හමුදාවත් ඊට නොදෙවෙනි සේවයක් මේ වෙනකොට කරගෙන යනවා. මෙම තීව්‍ර ආරක්ෂක වැඩපිළිවෙල යටතේ අන්තවාදීන් විසින් කිරීමට සැලසුම් කර තිබූ මෙලෙච්ච ක්‍රියාවන් එකිනෙකට අභියෝගයට පත් ලක් කරමින් පවතිනවා. ත්‍රස්තවාදීන් විසින් සිදුකිරීමට නියමිතව තිබූ විනාශයන් කීපයක් වළක්වා ගැනීමට හැකි වුණා. 26 වෙනිදා නැගෙනහිර ප්‍රදේශයේ ඒ මෙහෙයුම සාර්ථකයි. එය හොඳ නිදසුනක් මෙම අපේ ආරක්ෂක වැඩපිළිවෙලට. උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකෙරෙන ආරක්ෂක මෙහෙයුම් වෙනුවෙන් ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය සහාය ලබා දෙන බවයි නාවික හමුදා වාද්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ අනෙකුත් ආරක්ෂක අංශ සහ පොලිසිය සමග ඒකාබද්ධව වර්තමාන තත්ත්වය මත සිදුකරන මෙහෙයුම් වලට ඍජුවම සිය දායකත්වය ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ වෙරළබඩ සහ ඉන්දු ලංකා දේශ සීමාව ආශ්‍රිතව නායක හමුදාවන්සින් සිදු කළපු මෙහෙයුම් සහ නෞකා සහ යාත්‍රා යෙදවීම් අපි තර කරලා මෙම ප්‍රදේශවල ආරක්ෂාව අපි තර කරලා තියෙනවා. ඒ සමගම සඳහන් කළන්න අවශ්‍යයි උතුරු මුහුදේ ඉන්දු ලංකා දේශ සීමාව ආශ්‍රිතව සිදු කරන නායක හමුදා මෙහෙයුම් සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක බලකායත් සිය සහයෝගය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම ඔවුන් සහ ශ්‍රී ලංකා නායක හමුදාව ඒකාබද්ධව ඉන්දියානු විරලාරක්ෂක බලකායට අයත් ගුවන් නිරීක්ෂණ යානාපා යොදාගනිමින් මේ මෙහෙයුම සිදු කරන්නේ. එවගේම ඔවුන් නිල වශයෙන් දන්වා තිබෙනවා නායක හමුදාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඔවුන් මෙම නිරීක්ෂණ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ ඔවුන්ගේ සහය ලබා දීමට කැමති බව. සමන්තුරේ චවලකඩේ හා කල්මුණේ ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද උදෑසන 10ට ඉවත් කෙරුණා. පස්වරු 5 සිට එම ප්‍රදේශවලට යළි පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙන බවයි පොලිසිය දැනුම් දෙන්නේ. දේපල මංකොලකැම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලිසිය සමත් වුණා. පසුගියදා අත්තරංගුඩගත් කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු අනුව මෙම අපරාධ කල්ලිය අත්තරංගුඩගෙන තිබෙනවා. සැකකරුවන් 4 දෙනෙකු සහ එක්සැකකාරියක මොවුන් අතරවන බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් මාකොළ, වත්තල, දෙල්ගොඩ, කිරිඳිවල සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ගම්පහ සහ හලාවත ආදී ප්‍රදේශවල සිදු කෙරෙනු කොල්ලකෑම් රැසකට මොවුන් සම්බන්ධ බවට හෙළිව තිබෙනවා. ඔවුන් සතුව තිබී සුකොබ්බෝගී මෝටර රථ දෙකක් සහ රන් භාණ්ඩ, මැණික්, වාලම්පුරි ඇතුළු වටිනා භාණ්ඩ රැසක්ද අත්තරංගුඩගෙන තිබෙනවා. සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මාස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර යුද හමුදාව සහ වැල්ලම්පිටිය පොලිසිය එක්ව බැන්ඩියාවත්ත ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී ₹2,00,000 අධික වටිනාකමකින් යුත් නීති විරෝධී මත්පැන් සහ සුකොබ්බෝගී මෝටර රථයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. වයස අවුරුදු 20ක් වන සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් විදේශිකයින් 14 දෙනෙකුගේ සිරුරු තවමත් හඳුනාගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සනෝචා සිරිසේන මහත්මිය පවසනවා. ආරක්ෂක ප්‍රධානීන්ගේ මාධ්‍ය හමුවට එක්වමින් ඒ මහත්මිය මේ බව කියා සිටියා. In the immediate aftermath of the Easter Sunday terror attacks, the Ministry of Foreign Affairs dispatched its officers to the National Hospital in Colombo, the Colombo South Teaching Hospital, and private hospitals to establish the identity of foreign nationals who were casualties. Just after the explosions took place, the Foreign Secretary visited the National Hospital and the morgue and coordinated these efforts and stationed officers. 5
foreign nationals injured in the attacks are receiving treatment at the Colombo South Teaching Hospital and private hospitals in Colombo, whilst others have been discharged from hospital following treatment. Additionally, 14 nationals are unaccounted for at present and could be among the unidentified victims at the Colombo Judicial Medical Officer's mortuary. An emergency hotline to assist families of the affected foreign nationals is operational at +94 11 232 3015. Sri Lanka Tourism has also established a hotline to assist families of foreign nationals touring in Sri Lanka during the time of the Easter Sunday terror attacks and has offered to provide local hospitality to the bereaved families that arrive in Sri Lanka. Help desks have also been established at both arrivals and departures lounges at the Bandaranaike International Airport. අන්තවාදය පරාජය කළ යුත්තේ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් බව ජාතික භික්ෂු පෙරමුණි ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමින් වහන්සේ පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. කවර ගණේ හෝ අන්තවාදයකට අපි පක්ෂ නැහැ. ඒ නිසා අන්තවාදයකට අන්තවාදයකින් උත්තර දෙන්න බෑ. මිනිසු මැරීමෙන් දෙවියන් හා සමග එකතු වෙන්න පුළුවන් කියන එක මොනව මානව ධර්මයට අදාළවද අපිට පිළිගන්න පුළුවන්කම තියෙන්නේ. අපි 30 අවුරුදු යුද්ධයකට මුහුණ දීලා අතිශය වේදනාකාරී පරිසරයක් ගෙවා ටිකක් ඉසිමුලන්න හදපු වෙලාව මේක. ඒ නිසා මේ වෙලාවේදී විශේෂයෙන්ම මේ බාල ගණේ දේශපාලනය කරන අය අද මේ තත්ත්වය දඩමීමා කරගන්න හදනවා. ඔවුන්ගේ දේශපාලන ගමන් මඟ ඉදිරියට ගෙනියන්න. ඒක අතිශය සාහසික ක්‍රියාවක්. සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලනවා තමන්ගේ අනුගාමිකයින් නිසිසේ හසුරුවා ගන්නට කවුරුත් වග බලා ගන්න ඕනකම තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ වන්සිහි කිරීමේ වෙනස්තහන් රසක් විවිධ ස්ථානවලදී පැවැත්ුණා. ම්ලේච්ඡ අන්තවාදී ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් ඉතාලිය විසින් ශ්‍රී ලාංකිකයින් පිරිසක් වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ ඉතාලියේ රෝම නගරයේ ශාන්ත පීතර බැසිලිකාවේදී. එරට රැකියාවේ නියුතු සුදත් රෝහණ වහතා ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙය සංවිධානය කර තිබුණා. සර්වාගමික නායකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කරමින් ධර්ම දේශනාවක් ගාල්ලේදී පැවැත්ුණා. ඒ අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය කනුමුල් දෙනියේ චන්දවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අංශ එක්වයි මේ සංවිධානය කර තිබුණේ. ධර්ම දේශනාවෙන් පසු පෙන් වඩා පිරිකර පූජා කර පින් අනුමෝදන් කිරීමට කටයුතු කෙරුණා. දකුණු පළාත රදකුරු අතිඋතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන් ඇතුළු පියතුමන්ලා රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ට පින් පැමිණවීමේ හා සෙත්පැතීමේ පින්කමක් කළුතර බෝධිය අසලදී පැවැත්වුණා. මහා සංඝරත්නය සහ කතෝලික පූජකතුමන්ලා පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පානතුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේදී ආශිර්වාද පහන් පූජාවක් පැවැත්ුණේ සර්වාගමික පූජකවරුන්ගේද සහභාගිත්වයෙන්. විහාරාධිපති පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. පසුගියදා පුපුරවා ගැනීමට ලක් වූ දෙමටුගොඩ නිවසක තිබී රුපියල් කෝටි 3ක වටිනාකමකින් යුත් නිල් මැණික් 3ක් පොලිසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ එම නිවසේ තිබී කෝටි 1000ක මුදල් මෙන්ම ලක්ෂ 5ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක්ද පොලිසිය සොයාගත් බවයි. ඊට අමතරව අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක්ද සොයාගෙන තිබෙනවා. මේ අතර ගාල්ල දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී මුස්ලිම් ආගමික දේශන ඇතුළත් සීඩී තැටි 797ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ සීඩී තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ. අවධානය විදෙස් පුවත් වෙත. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආගමික ස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පෝවෙහි පිහිටි යුදෙව් ආගමික ස්ථානයකටයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණේ. ඉන් එකයිකු ජීවිතක්ෂයට පත්ව තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා. යුදෙව් ආගමික ස්ථානයේ පාස්කු උත්සවය සමරමින් සිටි අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ. සැකකරු 19 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය වෛරී අපරාධයක් සිදු කිරීම මූලික කරගනිමින් සිදු වූවක් බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
ඇමරිකාවේ සියටෙලී ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා ක්‍රේන් යන්ත්‍රයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් මෝටර රථ කිහිපයකටද හානි සිදු වුණා. ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. සවස දෙකට අපගේ පෑන් පැය පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. www.itnnews.lk